කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම සීමා වීම නිසා තවදුරටත් ජනතාවට සහන දිය හැකිද? COVID-19 වෛරසය පැතිර යාමත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකය පෙර නොවූ ආකාරයේ අභියෝගයන්ට මුහුණ දී තිබේ. ඒ රජයේ ආදායම් සීමා වූද සෞඛ්‍ය පහසුකම් සැලසීම හා සහන කටයුතු සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බැවිනි. මේ අසීරු අවස්ථාව ජය ගැනීම සඳහා වියදම් සීමා කිරීම ඇතුළු නොයෙකුත් ආර්ථික උපක්‍රම අනුගමනය කරන බව රජය පවසයි. රාජ්‍ය ආදායම අඩුවීම තුළ රටේ වියදම COVID-19 තත්ත්වය හමුවේ තවත් ඉහළ යාම නිසා පැවති ආර්ථික අර්බුදය තවත් උග්‍ර වී ඇති බව ආර්ථික විද්‍යාඥයෝ පවසති. කොරෝනා වෛරසය නිසා ඇති වූ ආර්ථික අභියෝග, විදේශ විනිමය, සංචාරක කර්මාන්තය සහ ඇගලුම් කර්මාන්තය ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් විදෙස් රටවලින් මුදල් ගලා එන ක්ෂේත්‍ර වේ. එහෙත් COVID-19 ගෝලීය වසංගතයක් ලෙස පැතිර යාමත් සමග එම ප්‍රධාන ආදායම් මාර්ග සියල්ල අවහිර වී ඇත. එමෙන්ම රට තුළ නිෂ්පාදන හා සේවාවන් ක්‍රියාත්මක කිරීමද ඇනහිට තිබේ. මේ තුළ තේ ඇතුළු සියලු නිෂ්පාදනවල අපේක්ෂිත අපනයන ආදායමද ශ්‍රී ලංකාවට අහිමි වේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ සඳහා ඇමරිකාව, යුරෝපය ඇතුළු වෙළඳපොළ අහිමි වීම තිබේ. එමෙන්ම නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය චීනය ඇතුළු රටවලින් ලබා ගැනීමේ මාර්ගද දැන් අහිමි වී ඇත. කොරෝනා වෛරසය මොකක්ද? මේ රෝග ලක්ෂණ මොනවාද? වළක්වා ගන්නේ කෙසේද? කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමේ උපදෙස්. කොරෝනා වෛරසය ගැන අප තවමත් නොදන්නා කරුණු මොනවාද? 2020 වසරේ ජනවාරි මාසයේ අපනයන ආදායම 2019 ජනවාරි මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 105 දක්වා 3.2%කින් පහත වැටුණු බව ශ්‍රී ලංකා මහා බැංකුව අප්‍රියල් 03 වෙනිදා නිකුත් කළ ආර්ථික දර්ශක වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම 2020 වසරේදී ජනවාරි මාසය තුළ ආනයන වියදම පෙර වර්ෂයේ ජනවාරි මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 1735 දක්වා 4.8%කින් ඉහළ ගොස් තිබේ. එමෙන්ම ඩොලරයේ ඉතිහාසයේ පළමු වරට රුපියල් 200 සීමාවට පැමිණ ඇති අතර කොටස් වෙළඳපොළ කටයුතු අක්‍රිය වී ඇත. රටේ ප්‍රධාන ආදායම් මාර්ග අහිමි වූ පසුබිමක සෞඛ්‍ය පහසුකම් සැලසීම හා අත්‍යවශ්‍ය සහන කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාමට සහ මේ වසර තුළ නියමිත ණය ගෙවීමට රජයට සිදුවේ. ශ්‍රී ලංකාවේ ණය රුපියල් ට්‍රිලියන 12.89 අක්. ශ්‍රී ලංකා මහා බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව 2020 පෙබරවාරි මාසයේ නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 12.89කි. ඉන් රුපියල් ට්‍රිලියන 6.5 අක් දේශීය වශයෙන් ලබාගෙන ඇති අතර තවත් රුපියල් ට්‍රිලියන 6.39 අක් විදේශීය ණය වේ. ඉන් මේ වසර තුළ ගෙවීමට ඇති ණය මුදල ගෙවීමට සහන කාලයක් ලබා ගැනීම ඇතුළු ක්‍රියාමාර්ග මේ දිනවල ගනිමින් සිටින බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසයි. ණය ගෙවන්න, ණය ගන්න ශ්‍රී ලංකාවේ ආර්ථිකය. රජයේ දේශීය වශයෙන් ණය ලබාගෙන ඇති ප්‍රධාන ආකාර වන්නේ භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීම හා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගිනි. විදේශීය ණය ලබාගෙන ඇති ප්‍රධාන ආකාර තුනකි. 0.1 දිවිපාර්ශ්වික ණය, තවත් රටකින් ණය ගැනීම. 0.2 බහුපාර්ශ්වීය ණය, ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුවෙන් ණය ගැනීම. 0.3 වාණිජ ණය, තරගකාරී පොලි අනුපාතයට විවෘත වෙළඳපොළෙන් ණය ගැනීම. සෞඛ්‍ය හා සහන සේවා සඳහා වියද ඉමේ කොපිරයිට් ඉමේජස්, නව රෝගීන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ වැඩි කිරීම, තහවුරු වූ රෝගීන්ට ප්‍රතිකාර සඳහා රෝහල් පහසුකම් වැඩි කිරීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආරක්ෂිත උපකරණ මිලදී ගැනීම හා නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා අතිරේක වියදමක් දැරීමට රජයට සිදුව ඇත. මීට අමතරව රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට වැටුප් ගෙවීමට අමතරව විපතටපත් ජනතාවට රුපියල් 5000 බැගින් මුදල් ලබා දීමට රජය ක්‍රියාකාර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අප්‍රියල් 07 වෙනිදා ප්‍රකාශ කළේය. ඒ 95 දැක්වෙන පිරිස එම මුදල් ලබා ගැනීමට හිමිකම් කියයි. 0.1 වැඩිහිටියන් 442,000ක්. 0.2 ආබාධිත දීමනාව ලබන 22,000ට අමතරව තවත් 38,000ක්. 0.3 කුවියන් 165,000ක්. 0.4 ධීවරයන් 10,600ක්. 0.6 අකුගඩු රෝගීන් 25,000කට හා කොරොතු ලේඛනයේ සිටි 13,850ක්. මීට අමතරව බැංකු හා මූල්‍ය ආයතන හරහා ජනතාවට ණය සහන ලබා දී ඇති අතර එම තත්ත්වය මත රටේ බැංකු පද්ධතිය කඩාවැටීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව බැංකු වෙත රුපියල් බිලියන 240ක මුදලක් නිකුත් කිරීමට පියවර ගන්නා ලදී. රජයට මුදල් තිබේද? ඉමේ කොපිරයිට් ගෙටි ඉමේජස් ඉමේජ් කැප්ෂන් ශ්‍රී ලංකා සිවිල් ආරක්ෂක බලකායේ මෙහෙයවීමෙන් සකසන ලද වියලි ආහාර අඩංගු මලු. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර ණය සීමාව වැඩිකර ගැනීමට විපක්ෂයේ සහාය නොදුන් බැවින් පවතින ණය සීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලය අනුව ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කරන බව රජයේ සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන BBC සිංහල සේවයට කියා සිටියේය. කොච්චර අපහසුතා තිබුණත් ආණ්ඩුව ජනතාවට සහන සැලසීම නවත්වන්නේ නැහැ. සංවර්ධන වියදම්, යටිතල පහසුකම්, ව්‍යාපෘති, රාජ්‍ය වියදම් විශාල ලෙස කපා හැරලා තියෙනවා.
හොරකම් වංචා දූෂණ ඔක්කොම නැති වෙලා තියෙනවා. ඇමති මණ්ඩල නැහැ, ඇමති කාර්ය මණ්ඩල නැහැ, වාහන සියදහස් ගණනක් නැහැ, ප්‍රචාරක වියදම් නැහැ, තියෙන මුදල් පිරිමැසුම් දායකව කළමනාකරණය කරලා තියෙනවා. යනුවෙන් ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අප්‍රියල් 05 වෙනිදා සඳහන් කළේ ආණ්ඩුවට ලැබෙන්නේ සීමා සහිත ආදායම් නිසා කලින් සම්මත කළ අතුරු සම්මත ගිණුම මෙම අර්බුදයට ප්‍රමාණවත් නොවන බැවින් කාලයට ගැලපෙන පරිදි අතුරු සම්මත ගිණුම සංශෝධනය කළ යුතු බවය. එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය සැලසුම් අප්‍රියල් මාසය මැදදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැවින් එහිදී අපට උපරිම සහයෝගයක් ලබාගත හැකි පසුබිමක් අප විසින් සාදාගත යුතු බව ද ඔහු කියා සිටියේය. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රට මුහුණ දී ඇති තත්ත්වය සලකා බලා පාර්ලිමේන්තුව යළි රැස්කරන මින් විපක්ෂය නියෝජනය කරන ඇතැම් කණ්ඩායම් වලින් ඉල්ලීම්ද ඉදිරිපත් වී තිබේ. ගත හැකි පියවර රටේ සෞඛ්‍ය ප්‍රශ්නයක් මෙන්ම ආර්ථික ප්‍රශ්නයක් මතුව ඇති මොහොතක රජයට මේ කරගෙන යන ක්‍රියා නතර කළ නොහැකි බවත් එසේ වුවහොත් රට අගාධයෙන් තවත් පහළට වැටෙන බවත් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ආර්ථික විද්‍යාඥ ආචාර්ය බිලේෂ වීරරත්න BBC සිංහල සේවයට කියා සිටි අය. ඉමේ කොපිරයිට් ඒ වීරාරත්නේ මේ ක්‍යක්ෂනාචාර්ය බිලේෂ වීරරත්න ආර්ථිකයේ සියලු අංශ එකවර නගා සිටුවිය නොහැකි මුත් ඉක්මනින් ප්‍රතිලාභ ලැබෙන ක්ෂේත්‍ර හඳුනාගෙන රජයේ ඊට කඩිනම් සහන ලබා දීම වඩාත් යෝග්‍ය බව ඇය පෙන්වා දෙන්නේය. සෞඛ්‍ය ප්‍රශ්නය ඉවර වෙන්න කලින් කරන්න පුළුවන් එක දෙයක් තමයි ආහාර සැපයුම් ජාලයේ තියෙන අවහිරතා ඉවත් කිරීම. අද ගොවියා අස්වනු නෙලලා සැපයුම තියෙනවා. පාරිභෝගිකයෝ ආහාර ගන්න බලා ඉන්නවා කියන්නේ ඉල්ලුමක් තියෙනවා. නමුත් පාරිභෝගිකයා හා නිෂ්පාදකයා සම්බන්ධ කරන වෙළඳපොළ ඇඳිරි නීතිය නිසා අකමැති වෙලා අද බොහෝ දෙනා අතේ ජංගම දුරකථන තියෙනවා. අපිට පුළුවන් නම් අන්තර්ජාල වෙළඳාම ඔස්සේ ඉකොමස් පැත්තට යන්න. මේ වගේ තත්වයකදී ගොවියා හෝ ඒ හා බැඳුණු අවිධිමත් රැකියාවල නිරත බොහෝ දෙනා අසරණ වෙන්නේ නැහැ යනුවෙන් ආචාර්ය බිලේෂ වීරරත්න කියා සිටියාය. කොරෝනා වෛරසය උගත් පාඩම් සහ උගත හැකි පාඩම් මීට අමතරව අත්වැසූ නිෂ්පාදනය සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ඇඳන් සෑදීම වැනි මේ දිනවල නිෂ්පාදන සඳහා පෙළඹවීමක් ඇතිකරන කර්මාන්ත සඳහා දිරිගැන්වීම විදේශීය රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සතු මුදල් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට දිරිගැන්වීම ආදිය ඉතා යෝග්‍ය බව ඇය වැඩිදුරක් පැවසීය. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මේ අතර ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ අප්‍රියල් 08 වෙනිදා පැවති රූපවාහිනී සාකච්ඡාවකදී සඳහන් කළේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සතු මුදල් ඉදිරි මාස 3 තුළ ශ්‍රී ලංකාවට ගෙන ඉන්නේ නම් ඔවුන්ට විශේෂ සහන ලබා දී ඉදිරි ගැන්වීමට ක්‍රියා කරන බවය. එමෙන්ම මෙවන් අවස්ථාවකදී ණය ගෙවීමට සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව සතුව බිලියන 7.2ක විදේශ සංචිත තිබෙන අතර ණය ගෙවීමට සහනදා වී කාලයන් ලබා ගැනීම වැනි පියවර රැසක් ගන්නා බවද ඔහු එහිදී කියා සිටියේය. 2015ට පෙරගත් ණය ගෙවන්න සිදුවන වසර 5ක් ලෝන් ගත්තේ නැති ගයක් පුළුවන් නම් පෙන්වන්න. කොරෝනා තත්ත්වය නිසා වැඩි බලපෑමක් එල්ලවන්නේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට බව ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන W.A. විජේවර්ධන BBC සිංහල සේවයට පැවසුවේය. කොරෝනාවලට කලින් ඉඳලම අපේ රාජ්‍ය ආදායම බිඳවැටිලා තිබුණේ. රජය විශාල බදු සහන ඉදිරිපත් කළ නිසා 2020 ලැබිය යුතු බදු බොහොමයක් නොලැබී යන්න තිබුණේ. කොරෝනා නිසා තව උග්‍රවීමක් වෙලා තියෙන්නේ. දැන් අපිට වෙළඳපොළක් නැහැ, අමුද්‍රව්‍ය ගන්නත් නැහැ. සැපයුම් දාමය බිඳවැටිලා 2020 බාණ්ඩ හා අපනයන සේවා ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 17 ඉඳලා 10 වෙනකන් අඩු කරලා තියෙන්නේ. දෙවෙනි එක තමයි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමය අහිමි වීම යනුවෙන් සඳහන් කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ රුපියල අවප්‍රමාණය වීමේ බලය දවසින් දවස වැඩිවන බවය.